රංජන ගෘහ සේවිකාවක් ලෙස කුුවේටේට පිටත්වයන්නේ දෙදස්දහට වසරේදීය. අවිවාක වූ ඇට එවිට වයසෞරදු තිස් දෙකක් විය. පැවතුන දැඩිය ාර්ථිකා පහසුතා නිසාත් තම වයවුරුද දෙමාපියන්මත තවදුරටත් පවුලේ බර කරමත පැටවියෙන් හැකිවීමත් නිසා ඇය එතර ගොස්කාසි සෙවීමට තීරණේ කලා. ඇයට සේවේ කිරීමට ලැබුණු නිවසේ හිමිකරුත්. ඔහුගේ බිරිඳගේත් ඇය ඉතා කෙටිකලකින්ම සිත දිනාගත්තේ ඇය ඇයට පෙවරනු රාජකාරිය අකුරටම එලසින්මටු කිරීම නිසාය. තවද ඇය ඉතා කඩිසරලෙස සියලු කටේුතු සොයා බලා ඉටුකරන්නට වූයේ ඇය ඔවුන්ගේ නිවසට ඇැතිවම් වැරි කෙනෙක් බවට පත් කරමිනි. කෙමෙන් කෙමෙන් කාලේ කතවනේ ඇය එහි ගොස්පසර දෙකක් අතවෙමිණ. නොසිතූ ලෙස ඇයටවරින් වර ස්නායු ආබාධයක් හටගණට පටන් ගත්තේ ඔයාතරවාරේදීය. නිවැස්සිමියන් ඇව ප්‍රතිකාර සඳහා යොමු කළත් දිනෙන් දින ඇගේ රෝගතත්වය උත්සන්න වූයේ කිසිවෙකුත් නොසිතූ ලෙසිනි. කොතරම් ප්‍රතිකාර කළද අවසානයේදී ඇයට සිද වූයේ අංශභාගරෝගී තත්ත්වයට පත්වීමටයි. තම්මනිවසේ රාජකාරය නිවසය කෙනෙකු මෙන්ම. හොඳින්ම ඉටුකළ ඇ පිළිබඳව ඇගේ නිවැස් සිමි හාම්පුතා මෙන්ම බිරිඳද බොහෝසේ කම්පාාවනේ ඇව සුවකර ගැනීමට ඇතිස් සියලුමදේ සිදුකරමිනි. ඒ සඳහා ඕුන් කොතරම් මුදලක් වැෑයවුනත් ඒ පිළිබඳව නොසිතා ඇගේස්ුවේම පැතුවේ ඒ වනවිට ඇයඕන්ගේම පවුලේ කෙනෙකු බවට පත්තු සිටිනි සාමයි. ඒ අත්‍රවාරේදී ඕුන් ලංකාවේ සිටින ඇගේ මෞපියන්ගේද ඕනෑ එපාකම්මිටු කළේ සැබෑම ස්වාමියකුගෙන් තම සේවකයාට කළයුතුයුතුකම් සැමටමනාව පෙන්වා දෙමින්. අවාසනාවට ඔවුන් කොතරම් උත්සහ කළත් ඒරටේදීනම් ඇවසුව කරගන්නට ඔවන්ට අවස්ථාවක් ලැබුණේ නැත. ලංකාවේ හෙළවෙදකමින් ඇගේ සුවගැන බලාපුොරතුවක් තැබී හැකි බව ඕුන් දැනගන්නේ රංචනීගේ මෞපියන්ගේ මාර්ගනී. එයින් සතුටට පත් ඔවුන් දෙපල රංචනීගේ සියරු වියදම් දරමින් ඇය ලංකාවට රැගෙනෙන්නේ ඇව කෙසේ හෝ සුවකර ගැනීමේ අධිටනෙනී. ඕවු ආපසු යන්නේ කෙදින කොහෝ ඇසුව වෝ පසු නැවත ඇවතමනිවසට කෙන්වා ගැනීමේ පොරොන්දුව රංචනීගේ මෞපියන්ගෙන් ගනිමිනි. අදවන විටත් ඔවුන් දෙපල රංචනීගේත් මවපියන්ගේ සියලුමදේ සොයා බලා කටයුතු කරන්නේ සැබෑම මනුෂ්‍යත්වය පිරිමිනි සුන්ලෙසිනිී මේවන විට හෙළවදකමේ අනුහසිනොත් තම හාම්පුතාගේ කරුණාවෙනොත් ඇය අම්තාක් දුරකට සුවේ ලබමින් සිටී. රංචනීගේ තයිව ඇටෙම මනුෂ්‍යත්වයෙන් පිරිමිනිසුන් මුණනුගෙසුවේනම් ඇය මේ වන විටත් කාත්කවුරු නොදන්නා රටක අසරනව අපාදුක් විඳිවානොවේද. දහසකුත් ගෘහසේවයන්ට පිටත්ව යන අපේම මවරුන්ගෙන් බොහොමේකට මුොහුණදීමට සිදුවන කටුක අමිහිරි අදකම් අතර මෙවැනි අසීරු මොහොතේදීත් තවමත් ඇයතනි නොකරන. එම වටිනා හදවත් වෙනුවෙන් ඔබටත් කියන්නට අනිවාරෙන්ම දෙයක් ඇති. ඒ ගැන පහලින් කමෙන්ට් එකක්දාගෙනම යන්න. ඒවගේ මරංචනීටත් ඉක්මනින්ම ස්වේලැබි නැවත ඔවුන් සමගින්ම එක්වනට හැකිවේවායයි අපි ප්‍රාර්ථනා කරමු.